මේ කතාව අපට වාර්තා වුණේ පිටකොටුව බලාකාලු පාරේ ධාවනය කෙරුණු බස් රථයකිනි. පිටකොටුව බලාකාලු පාරේ ධාවනය කෙරුණු බසෙකි අසුන් සියල්ල මගින්කින් පිරී තිබුණා. ඉදිරියේ අසුනක වීදුරුව අයිනේ වාඩි වී උන් තරුණිය යම් අපහසුතාවයකින් මෙන් එහාට මෙහාට ඇඹරෙයි. ඇය අසල වාඩි වී සිටියේ මැදි වයසේ පිරිමියකි. තරුණිය නොරිසුම් ස්වභාවයකින් බොහෝ අපහසුවෙන් ගමන් කළා. පිරිමියා ඒ ගැන කිසිවක් නොදන්නා අයුරින් කරබාගෙන ගමන් කළා. ඔහුගෙන් ඇයට යම් හිරිහැරයක් සිදුවන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණා. තව ටික දුරක් යන විට තරුණියගේ රතු කට්ට පැන ඇති බව දක්නට ලැබුණා. ඇය ඔරවා ඔහු දෙස බලන අයුරු ඔවුදුටුවේ නැහැ. ඇය එක්වරම මහා හඬකින් මොකද කරන්නේ කියා ඇසුවා. ඔහු ඇඟට පතර නොදැනෙන්නට ආ මමද මේ දවස්වල මාව නැල්ලේ කඩයක් කරනවා යැයි කීවේ තමන් තරුණියට කළ හිරිහැරය වෙනතකට හරවන්නට මෙනි. කෙසේ වූවද එම දෙබසින් පසු මැදි වයසේ පුද්ගලයා මෙල්ලවි තමන්ගේ පාඩුවේ ගමන් කරන අයුරු දැකගත හැකි වුණා. පානදුර පදුරාමුල්ල වත්තේ ලයනල් සරත්නම් මහතෙකු මෙම සිද්ධිය අපට හෙළි කළා. මේ අතර මේ කතාව අපට වාර්තා වුණේ බස් රථයකදී තරුණියකට සිදු වූ අකරතැබ්බයක් ගැනයි. බස් රථය ගල් කිස්සේය. ඒ වන විටත් කිටි කිටියේ සෙනගයි. අතුරු සිදුරු නැත. ඇඟිල්ලක් ගැසිය නොහැකි තරමට පිරී තිබුණි. ආසන දෙකක ඇඳි දෙකක් අල්ලාගෙන සිටගෙන සිටි මැදිවියේ පිරිමියකි. ඔහු කවුළුව අතරින් ඉවත බලාගෙන යයි. කුමක්තෝ වෙනසක් දැනී මද වේලාවකින් ඔහු පසුපස ඇරී බැලුවා. තරුණියක් ඔහුගේ පිටුපසින් හිටගෙන සිටි අතර ඉඟටිය ප්‍රදේශය එක් අතකින් අල්ලාගෙන සිටි ඇය තම ඉදිරිපසින් සිටි පුද්ගලයා අමතා මෙසේ කීවා. අනේ කරුණාකර මට උදව්වක් කරන්න. ඔහු නැවතත් පිටිපස හැරී බැලුවා. මගේ සාරියට ගහලා තිබුණ කටුව ගැලවිලා වැටුණා. මට ටිකක් වාඩි වෙන්න ඉල්ලා දෙන්න පුළුවන්ද? තරුණියට සිදු වී ඇති අකරතැබ්බය ඔහුට තේරුම් ගියා. ඔහුගේ අසල වාඩි වී සිටි අයෙකුට යමක් කනට කොට කීවා. ඔහුද ඉද්ද ගැසුවක් මෙන් නැගිට තරුණියට ආසනය පරිත්‍යාග කළා. සැනින් තරුණියද සාරිය කුලියක්සේ අතින් අල්ලාගෙන වාඩි වූවා. දැන් ඔයා බහින්නේ කොහොමද? කටුව මෙතන වැටුනේ. හොයාගත්තනම් හරි. එසේ කියූ ඇය බිමට නැමි සෙරෙප්පු සපත්තු කුඩා බෑග් අතරින් කටුව සොයන්නට වුණා. මේ අතර ඇයට ආසනය දුන් තරුණයා සෙනඟ අතරින් රිංගා ඉදිරියට ගියා. රියදුරට යමක් කීවා. යලිත් දොරටුව අසලට පැමිණියා. මද වේලාවකින් බසය නතර කෙරුණා. හරියං හඬක් ඇසුනි. නැවත සෙනඟ අතරින් තරුණිය අසලට පැමිණියා. නංගි ආ, ඔයාට අවශ්‍ය තැනකට ඔය කටුව ගහගන්න. මේ බසයේ කටුවක් තියා රේක්කයක් වටුනත් හොයන්න පුළුවන්ද? මේ ඉන්න සෙනඟත් එක්ක යනුවෙන් පැවසුවා. මේ අතර මේ කතාව අපට වාර්තා වුණේ එක්තරා බක් මහා උළලකිනි. තවත් බක් මහා උළලකි. ජන ක්‍රීඩා අතරට අමුතු අමුතු අලුත් ක්‍රීඩාද එක්කොට තිබුණා. බැලුම් පුම්බා, බැලුම් නළල මත තබා නටන තරඟයද දිගටම හූව තැබිය හැකි තරඟකරු තේරීමද ඒ අතර වුණා. ඒ අතර සුපුරුදු පරිදි අලියාට ඇස තැබීම, කණාමුට්ටි බිඳීමද තරඟ ඉසව් අතර සූදානම්ව තිබුණා. සුළුසුළු තරඟ ඉවර විය. ලිස්සන ගසට තවමත් ජයග්‍රාහකයෙකු නැත. ඒ අතර කණාමුට්ටිය බදින තැන උණුසුම් විය. තරඟකරුවන් මුට්ටි දෙකක් බිඳ තිබුණද ජයග්‍රාහී මුට්ටිය තවමත් ලනුවේය. අවට සිටි සියල්ලෝම කණා වටා රොක්කූහ. පිරිසගේ දිරිගැන්වීමේ ഘോഷාව මැද කණාමුට්ටිය අසලට සමීප විය. පෙරගත්තා වේගයෙන් පහරක් එල්ල කළා. මුට්ටිය බිදෙන හඩින් ක්‍රීඩා පිටිය දෝංකාර දෙද්දී යටිකිරියෙන් කෑගසමින් තරුණියක් තගලන්නට වූවා. කුමක් සිදු වුණි දැයි පලා සිටි අයට පුදුමයක් වුණා. කණා විසින් බිඳිය යුතු ජයග්‍රාහී මුට්ටිය පාන් පිටි පිර වූ මුට්ටියකි. එය බිඳී ගොස් තිබුණි. ඒත් සමගම කුමක්තෝ විසි වී යනුද බොහෝ දෙනා දැක තිබුණි. කිසිවෙකු විසින් පිටි මුට්ටිය තුළට කෙම්බෙකුද දමා තිබුණි. කෙම්බා මුට්ටියෙන් නිදහස්ව ගොස් ඊළඟට වැටී තිබුණේ යටිකිරියෙන් කෑ ගැසූ තරුණියකේ ලැම අතරටයි. තරඟ අතරට නොහොබිනා දේ සිදු කළ කෙනා කවුදැයි බොහෝ දෙනා දොස් කියද්දී තරුණියගේ ළඟට පතිත වූ ගෙම්බා ඉවත් කිරීමට සංවිධායක මණ්ඩලයේම තරුණියෝ කීප දෙනෙක් එක් වී සිටියා. මේ අතර මේ අපූරු කතාව අපට වාර්තා වුණේ එක්තරා අරුම පුදුම පුද්ගලයෙකු ගැනයි. උදේ පාන්දරම උපන් ඇඳුමින් ඉඩමට ගොස් මායිම් වැටට කම්බි කැසූ අයකු පිළිබඳව අපට මෙලෙස වයඹ තෙදුරු ඔය අසබඩ ගමකින් වාර්තා වුණා. පුවත සැකවෙන් මෙසේය.
अपे कथानायकिया प्रदेशये वेंदेसिये विकुनु इडमकिन बीम कोटसाक मिलटगत्ता एम इडमे हतरमायिम एक वटक पीटिये एम बीम कोटसाक मिलटगेन निवसे अडक निमकोट पदिंचिव सिटिन मवक सह दुवक सतु इडमट यापदवायि दुवतवमत पासल सिसुवियक मव कटसर कांतावक कीप अवस्थावक मिम वटट कंबि गसीमट गिय विट अय एंगट कडा पेन्ना වැටමායිම මෙතන නොවේ අතන මෙතනින් වැට ගැහුවොත් මම පොලිසිය යනවා වැටත් කලබලලා විසි කරනවා ඉඩම හිමියා වැට අසරින් ගියත් ඇය මෙසේ බැනවදින්නීය හිමිකරු ඉදිරියේම කලබා විසි කරන්නීය ගෑණියක සමග රණ්ඩු කිරීමට අකමැති ඉඩමේ හිමිකරු කිසිත් නොකියා පසුබසී කාන්තාව සිතා සිටියේ ඔහු කටින් බය කරගත හැකි පිරිමියෙක් ලෙසිනි කෙවි ගිය සතියේ දිනක උදේ පාන්දර අඳුර ඇරියගෙන එද්දී ඔව්වත්තට ගියා සරම කමිසය දෙකම ගලවා පසෙක තබා ඇගේ නූල් පොටක්වත් නැතිව වැට ළඟට ගියා වහ වහ කම්බි ගසන්න පටන් ගත්තා ටක් ටොක් ශබ්දය ඇසී කත කටමුවහත් කරගෙනම එළියට බැස්සා වැට දෙස බැලූ සැනින් යලි පස්සා දොරෙන් ගෙට ගොස් දොර වසා ගත්තා යලි එළියට ආවේ ඉඩමේ හිමි කරු කම්බි හතර පොටක් ගසා වැඩ නිම කර ආපසු ගිය පසුවයි එදා දුවගේ පාසල් ගමනද නැවතුණාලු කාන්තාවද මේ වනතෙක් වැටට අරියාදුවක්ද කලේ නැතිලු එය ඉඩම් හිමියා හිතවතුන් සමග පවසනවාලු මේ අතර මේ අපූරු කතාව අපට වාර්තා වුණේ අවුරුද්දට දුන් අපූරු කේක් ගෙඩියක් ගැනයි සිංහල අලුත් අවුරුද්දට නෑකම් යාම ඈත අතීතයේ සිටම මේ දක්වා නොනැසී රැකගෙන ආ පුරුද්දකි අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලයෙන් පසු වැඩ අල්ලා ගනුදෙනු කිරීමෙන් පසු තම තමන්ගේ නෑ හිතවතුන්ගේ නිවෙස් කරා ගොස් කාබී නිවිසන සිල්ලේ පසුවීම වැඩි දෙනාගේ විනෝදාංශයකි එදා අවුරුද්ද කලෙලි කැන්වූ කැවුම් කොකිස් අතිරසහ ආස්මි ආදී කැවිලි පෙවිලි ආදිය නිවසේ සෑදීම වෙනුවට වෙළඳ සැල් වලින් මිලට ගැනීමට වැඩි දෙනා කැමැත්තක් දක්වන බැවින් නෑදෑ හිත මිතුරන් නිවෙස් කරා යාමේදී මගතොටේ වෙළඳ සැලකින් කේක් ගෙඩියක් හා කෙසෙල් ඇවරියක් ගෙන යාම අද බොහෝ විට සිදුවන්නකි මේ අතර මාටින් අයියාද අසල් වැසියෙකුගේ නිවසට ගෙන යාම සඳහා කේක් ගෙඩියක් ගෙන ආවා මේ දුටු ඔහුගේ දියණිය තාත්තේ මේ කේක් එක අපිටම ආපසු එයිද බලන්න පෙට්ටියේ සලකුණක් දාමු යැයි පවසා එම පෙට්ටියේ සලකුණක් දැම්මා සතියක් දෙකක් ගත වුණා ගමේ හිතපත් නාතියෙක් මාටින් අයියාගේ නිවසට පැමිණියේ ඉස්සතින් නොව අලුත් අවුරුදු තෑගි දරගෙනය දින ගණනාවක් ගම පුරා කරක් ගැසූ අවුරුදු කේක් ගෙඩිය සති දෙකකට පසු පළමු හිමිකරු වූ මාටින් අයියාටම ලැබී තිබුණි මේ අතර මේ අපූරු කතාව අපට වාර්තා වුණේ එක්තරා තරුණියෙකුගේ අපූරු සිහින පෙම්වතියක් ගැනයි හැදලට නුදුරු ගමක කුලී නිවසක පදිංචිව සිටි තරුණ විවාහක යුවලකි පොළොන්නරුව ප්‍රදේශයේ උපන් මේ දෙදෙනා එම නිවසේ පදිංචියට ආවේ සැමියා අගනුවර පෞද්ගලික ආයතනයක රැකියාව කරන නිසායි එම නිවසට යාපද ඉඩමේ පදිංචි තරුණයෙක් මේ පවුලේ උදවිය සමග ඉතා කුළුපගුව සිටියා තම සැමියා කාර්යබහුල රැකියාවක නිරතව සිටියෙයින් නිවසේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීමට කාන්තාව සහාය ලබා ගත්තේ එම තරුණයා ගෙනි සිංහල අවුරුද්දට දින 3කට කලින් තරුණ යුවලත් කුඩා දරු දෙදෙනාත් ගමට යන්නට කල් තියාම සූදානම් වී සිටියා යාපද ඉඩමේ තරුණයාද ඒ බව දැන සිටියා අවුරුද්ද ලබන අවස්ථාවේ තම සිහින පෙම්වතිය නිවසේ නැති බැවින් ගමට යන්නට කලින් සැමියාට හොරෙන් කෙසේ හෝ ඇයට සුබ පැතිය යුතුයයි තරුණයා අදිටන් කරගත්තා අසල ඇති වෙළඳසැලක් වෙත සැමියා යනුදුටු තරුණයා එමින් සීරුවේ එම නිවසට ගොඩ වැදුනේ සැමියාට හොරෙන් කෙසේ හෝ කාන්තාවට අවුරුදු සුබ පැතුම් පිරිනමන්නටයි ඒ වන විට කාන්තාව සිටියේ මුළුතැන්ගේ ආහාර පිසිමිනි තරුණයා පැමිණි කාරණය ගැන නොදත් කාන්තාව ඔහුට වාඩිවන ලෙස කීවා සුළු වේලාවක් වාඩි වී සිටියත් කාන්තාව සාලයට නොපැමිණි නිසාත් වෙළඳසැල වෙත ගිය සැමියා ආවොත් තමන් පැමිණි කාරණිය ඉටු කරගත නොහැකි වන නිසාත් කාන්තාවට අවුරුදු සුබ පතන්නට තරුණයා කෙලින්ම මුළු තැන්ගේ වෙත ආවා ගමේ යන්න කලින් ඔයාට සුබ පතන්නයි ආවේ ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි කියමින් තරුණයා විවාහක කාන්තාව කීප වතාවක් සිප වැළඳ ගත්තා ඒ සමගම ඔහුගේ කම්මුල හරහා පාර කීපයක් වදින්නට වූයෙන් හනික පිටුපස ඇරී බලද්දී තරුණයාට දකින්නට ලැබුණේ කාන්තාවගේ සැමියායි
අවුරුදු කණ්ඩාපු මිනිහට හොඳට කන්න දෙන්නත් එපැයි අවුරුදු කෑමත් දැන්ම කාලා ඵලයන් යයි කී සෙමියා තරුණයාට තවත් පහර කීපයක් දී එළියට ඇද දැම්මා।